This is Other Verena, and you are watching Late Night News. අයිබෝන් ඔබ කන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමේ අද දෙරණ රාත්‍රියේ 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුරකොටි තුවක්ක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. දියවැඩියා පාලනයට ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි. දියවැඩියා මාසයක් අපි නම් කරමුයි කියන එක. එවැනි වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අනුරපුර ජන රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන්නේ මෙතන ප්‍රතිපත්ති තියෙන්නේ මෙතන ප්‍රතිපත්තියයි වැදගත් තෙල් අර්බුදයේ වාර්තාව අනිද්දා ජනපතිට අගහරුවාදා ජරු ජනාධිපතිතුමාට අපේ වාර්තාව දෙනවා ඒක රාජගිරියේ රියානුතුරකින් උසස් පෙළ සිසුවෙක් මරුට 8 දිනක් රෝහලේ මහකඩදරාව වැවේ ආක්‍රමණශීලී පැලැටියා කෘෂිකාර්මික කටයුතු වලටත් බලපෑම් දියවැඩියා රෝගය පාලනයට ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ලෝක දියවැඩියා දින වෙනුවෙන් කොළඹ ගාලුමුදුර පිටියේ සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පාගමනට අද පෙරවරුවෙක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ලෝක දියවැඩියා දිනයේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොනොවන රෝගකාරියංශය ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සහ ශ්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විසින් සංවිධානය කළ ජාතික දියවැඩියා දින පාගමන අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මම යෝජනා කරනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාටත් අමාත්‍යංශයටත් ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සහ මීට උනන්දුවක් දක්වන මේ සඳහා කටයුතු කරන වගකීම් දරන සෑම ආයතනයකටම අපි අපේ රටේ දියවැඩියා මාසයක් අපි නම් කරමුයි කියන එක. ඒ මාසය තුල අපිට ලංකාවේ තියෙනවා ග්‍රාම නිලධාරි වසම් 14000ක් විතර. අපිට පුළුවන් වෙයි මාසයක වැඩසටහනක් සකස් කරගත්තොත් මීට සම්බන්ධ විවිධ අංශය සමග අපිට පුළුල් ජාතික වැඩපිළිවෙලක් ගෙනියන්න පුළුවන් වෙයි. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. අපිට මේ සඳහා මුදල් දෙන ආයතන හුඟක් තිබෙනවා. අපි රාජ්‍ය ආයවැයෙන් වෙන් කරනා වගේම අනිත් පැත්තෙන් අන්තර්ජාතික සංවිධාන වලින් මේ සඳහා මුදල් ලැබෙනවා. ඒ නිසා මේ මුදල් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් තමුන්වංශලා සකස් කරනවා නම් ඒ සඳහා රජයේ විදියට ලබා දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම අපි ලබා දෙනවා. තමා සිටින්නේ පක්ෂ ප්‍රතිපත්තිය සහ ජනතාව සමග බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ මහජන රැලියට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. The big story. ඒකාබද්ධ විපක්ෂයේ විසින් දිවයිනපුරා සංවිධානය කරන දේශපාලන රැලි මාලාවේ තවත් අදියරක් අදපසුරුවේ අන්වාදපුර සල්කාතු ක්‍රීඩාංගණයේදී මෙලෙස ආරම්භ වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රට නැවත ගොඩනගන්න අපි සැවම එක්වෙමු මෙවර ජන රැලියේ තේමාවයි. මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය චීල් පිරිස්, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, කුමාර වෙල්ගම, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම මහජන නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියා. ඉදිරියේදී මැතිවරණයක් පෙන්න ආණ්ඩුව ඉන්නවා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා ගෝල් ෆේස් එකේ සෙනඟ දැක්කහම අවුරුද්දක් මැතිවරණය කල් ගිය රජරට අනුරාධපුරේ මේ ජනගංගාව දැක්කහම නැවත ඡන්දේ කල් දාන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා. අපි කිසිසේත් සන්ධානගතවන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන පක්ෂයකට. ඒක අපි ඉතාමත් පැහැදිලිව තමුන්වහන්සේලාට කියනවා. ආයෙත් රැවටෙන්නේ නැහැ. මහාචාර්ය ජීඑල් පිරිස් මහතා රැළිය අමතමින් සිටින අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. අපේ ආදරණීය නායකයාට, අපේ ජනාධිපතිතුමාට, මාතෘ භූමියේ ගැලුම් කරුවාට,
අපේ ආදරණීය නායකයාට අපේ අප්පච්චිට අපේ මාතෘ භූමියේ නායකයාට රට බේරා දුන් නායකයාට අද මේ රත්මන් ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ ඔක්කොම පරිශුද්ධකාරයෝ උන් තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති රීති දාන්නේ ඒගොල්ලන් එස්.බී. දිසානායක මහත්තයා ඒ වගේම මහින්ද සමසිංහ මහත්තයා අප්පච්චි මලා ඌත් පෙරදුනා ඌචිත්තේ ආවා අද මොකද කියන්නේ එස්.බී. දිසානායක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැට අපිත් එක්ක සාකච්ඡා කරනවා අපේ ගෙවල් වලට එනවා හෙට අනිද්දා වෙනකොට උන් බඩගාගෙන එනවලු ජනාධිපතිතුමා හම්බෙන්න මං එස්.බී. දිසානායකට කියනවා තමුසේ ලෑස්තිලා ඉන්නවා අපි මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරුවම තමුසේ හතර ඝාත දාලා තමයි මහින්ද මහත්තයා ගාවට එන්නේ කියන එක මං තමුන්නාස්සට කියන්න ඕන ඒ විතරක් නෙවෙයි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්තයා හිටියානම් අද එතුමා ඉන්නේත් මහින්ද මහත්තයත් එක්ක මොකද බර්ටි ගැන දන්නේ අපි මේ තමයි පූජනීය අනුරාධපුර පොළව පළාත් පාලන මැතිවරණ සටනේ ආරම්භක ප්‍රහාරය එල්ල කරන භූමිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ගෙනාව එක ලෙවල් එකකට ආර්ථිකය ගෙනාව එක ලෙවල් එකකට දේශපාලන ස්ථාවර භාවය ගෙනාව එක ලෙවල් එකකට ඒ තිබිච්ච ලෙවල් එකෙන් පල්ලෙහා ලෙවල් එකට වැටෙන රටක් මේ රට ජාත්‍යන්තරයේ ජයගෙන ඇත තෙල් සතියකට ස්ටොක් එක නැත අදිසියකට තෙල් ටිකක් ඉල්ලා ගන්න මොනම ජාත්‍යන්තර මිතුරෙකුද නැත අම්මපා මේ ජාතියේ බෙලහීන මඤ්ඤං ආණ්ඩුවක් ඒ තෙල් නැති කාලේ බුදුහාම මේ රටේ ජනාධිපති ආර්යාවට වඩා තැනක් තිබ්බා නිවස් කාර්යාවට අම්මපා මට හම්බුණා නම් ඒ ආර්යාවට උම්ම එකක් දෙනවා බලය බෙදන්න කලින් හාදියෝ තෙල් ටික බෙදහල්ලා එහෙමයි මූණු පොතේ තරුණයෝ කියන්නේ ඇන් වික්‍රමසිංහලා ලෑස්ති වෙනවා යුද්ධයෙන් බෙදන්න බැරි වෙච්ච රටේ නීතියෙන් ව්‍යවස්ථාවෙන් බෙදන්න එකමත් එකමලක් මේ පරගති දේශද්‍රෝහී ආණ්ඩුවේ බලය කුජීත කරන්න ඕන අපි එකපාරක් රැවටුණාට දෙපාරක් රැවටෙන්නේ නැtei කියන එක නම් අපි පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා මේ කට්ටිය කියනවා UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා දැන් මෙච්චර කලක් ගියේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රලිල් එක දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා කියලා මූණ මාර මිනිහෙක් සහෝදරයා මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි වැඩ නායකයොත් එක්ක නෑ UMPත් එක්ක නෑ රනිල් එක්කත් නෑ අනිත් එක්ක නායකත් නෑ කාරුවෙක්වත් ඩීල් දාන්න යන්නේ නෑ මේ මැතිවරණය මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කලපු යුතු මැතිවරණයක් ඒ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබට තියෙනවා හැම එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්න උදවියට තියෙනවා වගකීමක් මේ ආණ්ඩුව කරන්නේ නෑ උඹලා බලාපොරොත්තු වෙච්ච දේ එහෙමනම් මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඔබ සූදානම් වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන මෙතන ප්‍රතිපත්ති තියෙන්නේ මෙතන ප්‍රතිපත්තියයි වැදගත් ලකුණ නෙවෙයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි බණ්ඩාරනායක මහත්තයලා රාජපක්ෂ මහතුරු එදා එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා මෛත්‍රීපාල සේනානායකලත් එක්ක රත්නායකලත් එක්ක මේ හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද UMPට පාවා දීලා අවසන් එතන නෙවෙයි වැදගත්කම ඒකින්ද ප්‍රතිපත්තිය රකින්නේ මෙතන සියලු වාමාංශික පක්ෂ ටික එකතු වෙලා තියෙන්නේ මෙතන ඒ නිසා මෙතනයි වැදගත්කම තියෙන්නේ ඒක නිසා අපි මේ ආණ්ඩුව පරද්දීම සඳහා සූදානම් වෙමු ඒකට ඔබේ සම්පූර්ණ සහාය ලබා දෙන්න එකට අත්වල් බැඳගෙන පළාත් සභාවේ සියලු දෙනාත් අත්වල් බැඳගෙන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරවන්න ඒ සඳහා ඔබ සූදානම් වෙන්න ඔබට ජය වේවා රාජගිරියේ අද අලුයම සිදු වූ රියානුතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුන් 8 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙක්. අද අලුයම 1:50ට පමණ රාජගිරිය සිල්වා පටුමග අසලදී මෙම අනුතුර සිදු වුණා. රාජකීය විද්‍යාලයේ ගුණම ලබන සිසුන් පිරිසත් කැබ් රථයකින් සහ මෝටර් රථයකින් මුර්ගස්මුල්ල දෙස සිට රාජගිරිය දෙසට පැමිණ ඇති අතර එහිදී කැබ් රථයේ රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වම්පසින් ඉවතට පැන අසරති වූ නිවසක තාප්පයක ගැටී තිබෙනවා. එම අවස්ථාවේ කැබ් රථයේ පිටුපසින් පැමිණි මෝටර් රථයේද තාප්පයේ ගැටී ඇති බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.
ලොකු සද්දයක් ඇහුණා. මම එළියට වෙලා බලනකොට මේකත් කඩාගෙන ඇතුළට ගිහින් වාහනේ පැරලිලා. වාහනේ ගොඩක් වේගෙන් එවිලා තියෙනවා. හැබැයි මෙතනින් අපි එළියට ගන්නකොටම දෙන්නෙක්ට හරි බරපතලයි. කාර් එක අතනේ තිබ්බේ වැදිර අරකේ. කැබ් එක උඩ දේවා මේවා තිබ්බේ රට වෙලා. දොර කල්ලා තමයි ගත්තේ එළියට. අනුතර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ සහ මෝටර් රථයේ සිසුන් 9 දිනක ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිති සමරකෝන් මහත්මිය පැවසුවේ එක්සිසුවෙක් රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි. එක්සිසුවෙක් ඇතුළත් කරන අවස්ථාවේදීම මරණයට පත් වෙලා තිබුණා. දෙදෙනෙක් මේ වන විට හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් පසු වෙනවා. එක්සිසුවෙක් මේ අවස්ථාව වෙනුවට ස්නායුෂත ඒකකයේ ශල්‍යකර්මයකට ලක්වෙමින් පවතිනවා. ඒ වගේම ඉතුරු 4 දෙනෙක් සිසුන් 72 වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඔවුන්ටගේ මුහුණුවලට සහ අත්පාවලට දැඩි තුවාල සිදු වී තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ ගල්කිස්ස ඉසුරු වෙන ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අමාන් කිචිල් නැමැති සිසුවයි. සිසුවාගේ දේහය අද දහවල් ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. පුතා ඊයේ උදේ දවල් 11ට මෙතනින් මට කියලා ගියේ. ඕ ඉස්කෝලේ හිට අද තියෙනවනේ ඒගොල්ලන්ගේ මේ කානිවල් එක කේක් කර ඕගනයිසින් කමිටි එකේ ඉන්නේ. මීඩියා එකේ මේ කියවලලා කෑම කන්න ගිහිල්ලා එන ගමන් තමයි කැබ් එක පෙරලලා තියෙන්නේ. ලබන අවුරුද්දේ මේ ඒලෙවන්. සිසුවගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්සරුවේ දෙහිවල කළුපොවිල පාරේ ජුම්මා දේවස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර පිළියන්දර නවමාර්ගයේදී අද අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදු අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. පිළියන්දර නවමාර්ගයේ මහරගම දෙසට ගමන් ගන්නා මන්තිරුවේ නැවැත්වීමේ මාර්ග සංඥාව යොදා තිබේදී යතුරුපැදිය දහවණය කර ඇති අතර එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙතර පොළොන්නරුව වැලිකන්ද ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී බස් රථයක් වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් පාපැදිකරු මියගොස් ඇති අතර බස් රථයේ ගමන්ගත් 19 දෙනෙක් තුවාල ලබා වැලිකන්ද සහ පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. පෙට්‍රල් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව එළඹෙන අඟහරුවාදා ජනාධිපතිවරයාට බාර දෙන බව එම අනුකමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වර්තමානයේ පෙට්‍රල් පිළිබඳ ගැටලුවක් තියෙන ඔබතුමා ඒකේ අමාත්‍ය අනුකමිටුවේ සමාජික කැරෙන්න මොකද ඒ පරීක්ෂණ තත්ත්වය කොහොමද? දැන් හැමදාම පෙට්‍රල් දෙනවා. පෙට්‍රල් අර්බුදයක් නැහැ. දැන් අපි බලන්නේ මේකට හේතුව මොකක්ද? ඒක අපි හොයාගෙන ගිහිල්ලා අඟහරුවාදා ගරු ජනාධිපතිතුමාට අපේ වාර්තාව දෙනවා. ඒක දැන් කියන්න බෑනේ. ඒ කියන්නේ වාර්තාව දැන් සකස් කරලා ඉවරද? වාර්තාව ගොඩක් සකස් කරලා ඉවරයි. මේකට ගැටලුවක් ඇති වුණේ අර ගෙනාපු නැවේ බාල තෙල් ගෙනාවා කියලා. ඒකේ වාර්තාව පිටකරන කට කියන්න හොඳ නැහැනේ. ඒක ඔක්කොම හොයලා බලලා අපි තියන්නේ වාර්තාවේ සටහන් වෙලා තියෙයි. පෞගේ ආණ්ඩුව තියෙන කාලේ සුසිල් ප්‍රේමජයන් තමතුමා ඉන්න කාලේ බාල තෙල් ගෙනල්ලා රජයට වන්දිත් ගෙවන්න සිද්ධ වුණා. ඒකන පරීක්ෂණ කමිටුව පරීක්ෂණ කරා. නමුත් ඒකේ වැරදිකාරයෝවත් දඬුවම් දීමක් සිදුනේ නැහැ නේ. නැත්නම් අපි මේ වතාව ගැන කියන්නේ. මේ වතාව ගැන මම දන්නේ නැහැ. ඒක අහන්න ඕන ඔයගොල්ලෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ. නව ව්‍යවස්ථාවක් ගෙනීම මේ මොහොතේ රටට උචිත නොවන බවට ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ රැස් වූ එහි විධායක කාරක සංඝ සභාව විසින් මෙම තීරණය ගත් බව රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී හා අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ප්‍රකාශ කළා. මාතර තිහකොට පිහිටි සංඝ සභා මූලස්ථානයේදී ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව අද පෙරවරුවේ රැස් වුණේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය කලත්තේගොඩ සද්ධාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රිසත් වර්ගික විධායක කාරක සංඝ සභාව මගින් ඒකමතිකව පැහැදිලිව තීරණය කළ රජය ඉදිරිපත් කරන්නට සූදානම් වෙන නව
ආණ්ඩුකම ව්‍යවස්ථාවට සම්පූර්ණව ප්‍රතික්ෂේප කරන්නට. අලුත් ව්‍යවස්ථාවක් කොහොමවත් මේ රටට ගේන්න එපා කියලා මේ වෙලාවේ සංඝ සභාව දැඩිසේ අවධාරණය කළා. සංශෝධන ගේනවා නම් මැතිවරණ ක්‍රමය සකස් කිරීමට ගේන සංශෝධනය පමණමයි අපි අනුමත කරන්නේ. වෙන කිසිදු සංශෝධනයකට එකඟ වෙන්නේ නැහැ රෝහණ මහා සංඝ සභාව. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබියදී විධායක ජනාධිපති දුරේ ආණ්ඩුකම ව්‍යවස්ථාව හරහා නැති කරන්නට වෑයම් කරනවා නම් ඒකටත් රෝහණ මහා සංඝ සභාව සපුරා විරුද්ධයි. බෙදුම්වාදීන්ගේ උවමනාවන් මත රජය අපහසුතාවට පත් වෙන තත්ත්වයක් අපට පේනවා. මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අලුතෙන් සම්පූර්ණ කරන්න කල්පනා කිරීම තුළ ත්‍රිසත් වර්ගික විධායකාරක මහා සංඝ සභාවම ඒකමතිකව තීරණය කළා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනීම මේ වෙලාවේ රටට ගැළපෙන්නේ නැහැ, උචිත නැහැ, එය ප්‍රතික්ෂේප කරමු කියලා. මේ අතර නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රමණ්‍ය මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි නාහිමියන්ද පවසනවා. ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂ්වර මහතා ඊපස්සුරේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මහානායක හිමියන් මේ බව ප්‍රකාශ කළා. බුද්ධ ආගමට වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන අවස්ථාව අකුරෙන්වත් වෙනස් වෙන්නේ නැහැ. නම විවර්තාව ධම්ම සම්මත කරන්න අවශ්‍ය නැහැ කියලා අපේ නිකායේ මත ඔක්කොම නිවැරදි කරලා තියෙනවා. කොහොමද වෙන්නේ කියලා. තව පස්සේ හොංගා. ඉතින් මේ හැම දෙනාගේම සේරම ජනතාවගේ. සිංහල මුස්ලිම් ද්‍රවිඩ ආදී සියලුම ජනතාවට සාධාරණයට වෙන්න පාඩ. මේ අතර ඉදිරියටත් මෙරට ව්‍යවස්ථාවක බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතු බව අග්‍රදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මරදාන ප්‍රදේශයේ පැවති හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඊපස්රුවේ මරදාන ප්‍රදේශයේ පූජ්‍යපක්ෂය සමග ජනතාව මුණ ගැසුණා. දැන් මහානායක හාමුදුරුවෝ පවා අපි අනන්‍යතාවය ජාතිය ගෞරවය පිළිබඳව අතාන කරන අවස්ථාවලදී ඔබතුමා පැහැදිලි ලෙසම ප්‍රකාශ කළා මේක අනාගමික රාජ්‍යයක් කරන්න එපා. අනාගමික ශිෂ්ටාචාරයක් ගැන කිව්වා. ඒක අපේ රටට ගැළපෙන්නේ නැහැ කියන එක තමයි මම මුලින්දම කිව්වේ අපේ නායකයන්ට. අනාගමික ශිෂ්ටාචාරයක් හදලා තිනවා බටහිර ලෝකයේ සමහර රටවල්වල. ඒ රටවල්වල ලොකු ආධ්‍යාත්මික පිරිහීමක් අපිට දකින්නට ලැබෙනවා. අනුතුරුව කාඩිනල් හිමිපාණන් මාධ්‍ය විදින් නෙගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. ව්‍යවස්ථාවේ බුද්ධාගම ගැන අපි කතා කරේ මේ රටේ ඒ ආගමික පසුබිම ශක්තිමත් වෙලා තියෙන්නේ බුද්ධාගම ඒ ආකාරයෙන් රටේ ජීවනාලිය වශයෙන් පැවති නිසයි. ඒ අපිට ඒ උරුමය ලැබිලා තියෙන්නේ අපි ආගම් වලට ගරු කරන්න. ඉතින් ඒ නිසා අපි ඒ ආගමික චින්තනය තුළ පෝෂණය වෙච්ච රටක් නිසා අපි විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්නට ඕනේ. එතකොට තමයි අනිත් ආගම් වල අයටත් තමන්ගේ ආගම නිදහසේ ආරක්ෂිතව අදහන්නට පුළුවන් වෙන්නේ. ඒකීය භාවය සංකල්පයට සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට සියලු පාර්ශ්ව එකඟ වී ඇති පසුබිමක ඇතමුන් ඒ පිළිබඳ අසත්‍ය ප්‍රචාර පත්‍රව හරින බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගෙවත් වගා කරන පවුල් 200ක් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අලුත් ව්‍යවස්ථාවෙන් අපි ලැබපු විශාලම ජයග්‍රහණය තමයි සියලුම පාර්ශ්ව එකතු වුණ බෞද්ධ ආගමට ප්‍රමුඛ දෙන්නේ. අපි ලැබපු විශාලම ජයග්‍රහණය තමයි ද්‍රවිඩ ජනතා සන්ධානයත් එකඟ වුණා ඒකීය රාජ්‍ය කරා යන්න. 1956 ඉඳන් අපි බෙදිලා වෙන් වෙලා යුද්ධයක් දක්වාම ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ එකඟතාවය ගන්න බැරුව. අද එකඟතාවය අරන් කියනවා ඒ පාරේ කොළයක් බෙදනවා. ඒකට සම්පූර්ණ වෙනින් කතාවක් කියලා. මේ දේශපාලනය තමයි නවතින්න ඕනේ. ඡන්දයක් කාලෙදී අපේ අඩුපාඩු පෙන්වන්න පුළුවන්. අපේ වැරදක් තියෙනවනම් තියෙන වැරදි පෙන්වන්න පුළුවන්. අපිට වැරදි නැතුවත් නෙවෙයි. නමුත් හැමදාම උදේ දවල් රැ ජප කරන්න ඕනේ නැහැ. දැන් පැරදිලා ඉන්නේ ඒගොල්ලෝ. අපිට කාලයක් දීලා තියෙනවා වැඩ කරන්න. ඒ කාලේ අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න දෙන්න.
මහවැලිගඟේ ප්‍රධාන අතුශාඛාවක් වන කෝත්මලාවට ජලය ගලා බසින බෝගහවත් ඇලේ තිබී හය හැවිරිදි දරුවෙකුගේ මලසිරුරක් අද උදෑසන සොයා ගැනුණා. මෙලෙස මියගොස් ඇත්තේ බෝගහවත් දෙමළ මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන හය හැවිරිදි රාජේන්ද්‍ර අස්වින් නැමැති දරුවායි. දිඹුල පතන බෝගහවත්තේ පදිංචිව සිටි රාජේන්ද්‍ර අස්වින් නැමැති මෙම දරුවා ඊ දහවල් කාලයේ සිට අතුරුදන්ව සිට තිබෙනවා. දරුවාගේ මව්පියන් ප්‍රදේශවාසීන් සමග එක්ව ඔහු සෙවීමේ කටයුතු ආරම්භ කළද කිසිදු තොරතුරක් ලැබී නැහැ. එම දරුවාගේ නිවසට ඉහළ ප්‍රදේශයේ සිට කොත්මලා ඔයට ගලා බසින මෙම බෝගහවත්ත ඇල අසල ඇති පේරගසෙන් පේර කඩා ගැනීම සඳහා ප්‍රදේශයේ බොහෝ කුඩා දරුවන් පැමිණ හෙයින් අද උදැසන ප්‍රදේශවාසීන් දරුවා සොයා එම ස්ථානයට පැමිණ තිබෙනවා. එවිට පේරගසට පහලින් ගලා බසින ඇල මාර්ගයේ තිබී දරුවාගේ මලසිරුර හමු වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙයාත් එක්කනේ සෙල්ලම් කරන්නේ. එයාත් එක්ක සෙල්ලම් කළා. එමය තමයි උඩා ගියාලු. දුවල තමයි ගියාලු එයා. පේර කරන්න ගියාද එහෙම නැත්නම් එළම මේ සෙල්ලම් කරාද කොහොමද එතන වැටුනේ කියලා නම් අපි දන්නේ නැහැ. දරුවාගේ සිරුර අද දහවල් ගොඩගෙනුනේ හැටන් වැඩ බලන මහේස්වත් එම් රාම්මූර්ති මහතා ඉදිරියේ. අනුරාධපුර මහකණදරාව වැවෙහි සීග්‍රීන් ව්‍යාප්ත වන නයාස් මෙරයිනා නැමැති ආක්‍රමණශීලී පැලෑටියක් හේතුවෙන් ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු අඩපණ වී තිබෙනවා. වාරි මාර්ග නිලධාරීන් පිරිසක් ඊයේම තත්ත්වය නිරීක්ෂණය කළා. ක්‍රිස්තු වර්ෂ 276 303 අතර මහසෙන් රජුගේ පාලන සමයේ දිගිරුණු මහකණදරාව වැව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශය අතරින් එකක්. අක්කර අඩි 34,250ක උපරිම ජලධාරිතාවක් සහිත මෙම වැව් ජලයෙන් පෝෂණය වන වාර ඉඩම් ප්‍රමාණය අක්කර 2470ක් පමණ වනවා. ඉන් ජීවිකාව සරිකර ගන්නා ගොවිපවුල් ගණන 6,000කට අධිකයි. එහෙත් මේ වන විට එම වැව පුරා ආක්‍රමණශීලී ජලජ පැලෑටියක් සීක්‍රීන් ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති අතර වාරිමාර්ග නිලධාරීන් පැමිණ එය නිරීක්ෂණය කරනු ලැබුවා. කටු සහිතයි. අනිත් එක මේක ඇඟේ ගෑවිච්ච ගමන් හොඳටම කහනවා පළු නගිනවා. ලොකු හානියක් වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. මේ පැතිරලා තියෙන ශාකය මේ මිරිදිය ප්‍රදේශවල එච්චර වාර්තා වෙලා නැති නායස් මැරයිනා කියලා කටු සහිත වතුර යට තියෙන දැලක් වගේ පැතිරෙන ශාකයක් තියෙනවා නම් වාර්ගික මධ්‍යපම්මේන්තුවට ඒ දැනුම් දෙනවා නම් හොඳයි ඉක්මනටම. එතකොට ඉක්මනින් පියවර ගන්න පුළුවන් ඉවත් කරන්න. ගොවි මාතුරුන්ගේ සහයෝගයත් එක්ක වාරිමාර්ග දෙපාර්තමේන්තුවල වීදම් කරලා පැලැටිය ඉවත් කර ගිනි තමා තිකරගන්න අපි වැඩසටහන කරලා තියෙනවා. ආරක්ෂා අංශයෙන් හා සිවිල් ආරක්ෂා දෙපාර්තමේන්තුවකින් සහයෝගයක ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.